ජාතික සමගිය හා සංහිඳියාව කාර්යංශය මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කර ගැනීමෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. 30ක් තිස්සේ එදි ඇදීගේ මහා භයානක විනාශකාරී යුද්ධයක් තිබුණා. නිදහස ලැබලා අවුරුදු 70ක් යනකම් මේ රටේ ජීවත් වෙන ජාතීන් හතර විවිධ ජාතීන් සහ ආගම් හතරට අයිති කොටස් හතර සංහිඳියාවක් නැහැ. මේවට හේතු මොනවද? මේ මේක කොහොමද සමාජයේ පිළිබිඹු වෙන්නේ? ඒවට මේ මූලික හේතු මොනවද? ඒවට විසඳුම් මොනවද කියලා ඒ තරුණ පරපුරට විශේෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට දැනුමක් ලබා දීම මං හිතන්නේ රජයේ වගකීමක්. ඒ නිසා මේ සම්බන්ධව දැන් UGC එක එකඟ වෙලා තියෙනවා විශ්වවිද්‍යාලවල විෂයක් හැටියටම මේ සම්බන්ධව විෂයක් ඇතුල් කරන්න මේ රටේ අන්තවාදී කොටස් ඉන්නේ බොහොම සුළු පිරිසක්. හැබැයි දැන් අන්තවාදයේ දාට වැඩිය වැඩි. මොකද මොකද්ද මන්ද විපක්ෂයක් කියාගෙන රටේ හිටපු ජනාධිපති කෙනෙක්ම තමයි අන්තවාදයේ නායකත්වය අරන් තියෙන්නේ. අධිකරණ අමාත්‍යවරයාට එහෙම කියන්න බෑ. මොකද කැබිනට් මණ්ඩලයට ඔහු උපදේශන කාර්යසාධන බලකායට පක්ෂපාතී වුණා. ඔහු ඒට විරුද්ධ නම් කැබිනට් මණ්ඩලයේ හමුවේම ඒකට විරුද්ධත්වය පළ කරන්න තිබුණා. එහෙමනම් ඔහුට නිදහස පිළිබඳ විශ්වාසයක් නැහැ. සිවිල් සමාජයට අවස්ථාවක් ලබා දුන්නා සමාජයට ගොස් ජනතා මතය පිළිබඳව රජයට දැනුම් දීමක් කරන්න. ඔහු හිතනවා නම් මේක අපහාසයක් කියලා. ඒ මහත් විහිළුවක්. So for him to say that he considers it with contempt, I think is a bit of a joke. Rajya then make a patkarata passe golange adahas aragena they will have to have a pulul sakachchawa extensive discussion and then decide. Samadhan mata kara saraga kiyala tibuna oyage kale oya me konda solution ekak danne solution ekak develop karai hada e kale oppression inna ඒක තමයි සහෝදරයා කියන්නේ මිනිසාගේ චරිතය කියලා. එදා එපා කිව්ව ව්‍යවස්ථාව තමයි දැන් රනිල් වික්‍රමසිංහ ගේන්න හදන්නේ. එදා එපා කිව්වේ මට අපේ පක්ෂය නැවතවතාවක් දිනයි කියලා බයට. මම තව ටිකක් කල් ජනාධිපති වෙලා ඉඳී කියලා බයට. අන්තිමට ඒගොල්ලන්ව බලයට ගේන්නත් මං උදව් කරලා නායකත්වෙකුත් අරගෙන උදව් කරලා ජන අගමැතිත් කරලා තවත් අය ජනාධිපති කරලා දැන් ඒගොල්ලෝ ඒ මම එදා කිව්වේ දැන් කියනවා. හැබැයි ඒ කාල සීමාව ඇතුළත අවුරුදු 20ක් තිස්සේ රට විනාශයට පත්. ඇත්ත වශයෙන්ම දැන් එක්සත් ජාතික පක්ෂය පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ හුඟ දෙනෙක් පිළිගන්නවා මං නම් සහිතව කියන්නේ නායකත්වයක් ඇතුළුව එදා ඒකට සහයෝගය දුන්නා නම් බොහොම හොඳයි කියලා. දැන් ඒගොල්ලෝ වැරද්ද පිළිගන්නවා. දැන්වත් පිළිගන්නේ කලකු දෙයක් නේ.